ඉතින් අද පරිසර අමාත්‍යාංශය වනජීවී අමාත්‍යාංශය ඒ වගේම සංචාරක අමාත්‍යාංශය වැනි වැය ශීර්ෂ ගණනාවක් වෙන විවාදයක් තිබෙනවා. තද අපේ රටේ විශාල අර්බුදයක් තිබෙන වෙලාවක් ආර්ථිකයේ කඩාවැටීමක් නීති විධාන ආධිපත්‍ය කඩාවැටීමක් පාසල් වල දරුවන්ට ආහාර හිඟකමක් පාසල් වලට අවශ්‍ය උපකරණ මිල අධික ලෙස ඉහළ යාම අධික ලෙස බදු පැටවීම අධික ලෙස වංචා දූෂණේ නාස්තිය ප්‍රතිවිපාක ජනතාවට භුක්ති විඳින්න වෙලා තිබෙනවා. ඒ නිසා බොහෝ කරුණු කතා කරන්න තිබුණත් මම එක ආයතනයක් පිළිබඳව විතරක් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශය පිළිබඳව. අමතුමා ඔබතුමාට මට කියන්න පුළුවන්ද භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශය දැන් ඉන්නේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්ද අධ්‍යක්ෂ ජනරාල්වර නිත්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්ද දැන් භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්ද එහෙම නැත්නම් නිත්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්ද ඔබතුමාගෙන් අහන්න He has been appointed as acting earlier and it's been confirmed now කවද්ද කරේ දවසම දෙන්න පුළුවන් මෑතකදී ඔව් රයි දවස දෙන්නම ඒක හොඳයි මං කලින්ම දැනගත්තා යුක ඊළඟ ගරු සභාපතිතුමනි පහුගියදා භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයේ සේවක අයිතීන් සුරකීමේ වෘත්තීය සමිතිය විසින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ වෘත්තීය සමිතිය කම්කරු අමාත්‍යාංශයේ ලියාපදිංචි උරු සමිතියක්. ඒ ලියාපදිංචි කිරීමේ සහතිකේ මාගව තිබෙනවා. සහකාර කම්කරු කොමසාරිස් වෘත්තීය සමිතිය අංශය අහංගම් මහත්මයා විසින් නිකුත් කරන ලද. එම වෘත්තීය සමිතියේ සමාජිකයන් විසින් සභාපතිතුමා ඇතුළු සමාජිකයන් විසින් මාධ්‍ය සාකච්ඡාවක් ඇඳෙව්වා. මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා තමන්ගේ ආයතනයේ ඇති වී තිබෙන වංචා දූෂණ හා ඒ ආයතනයේ පැවැත්ම වෙනුවෙන් වැදගත් යෝජනා ඉදිරිපත් කරා. මොකද දැන් මේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කරලා තිබෙන්නේ? එම මාධ්‍ය සාකච්ඡාවට වාඩි වුණු අයගේ වැඩ තහනම් කරලා තිබෙනවා. කවුද? ඒස් ජයකොඩි. එතුමා භූවිද්‍යාඥයෙක් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරේ කැටයට කටයුතු කරනවා. අර වෘත්තීය සමිතියේ සභාපතිවරයා හැටියට කටයුතු කරනවා. ඊළඟ දීපාණි වීරකෝන්. ඇය ජේෂ්ඨ භූවිද්‍යාඥවරියක් හැටියට කටයුතු කරනවා. ඊළඟ බරණි විජේසුන්දර. ඇය නියෝජ්‍ය අධ්‍යක්ෂකවරියක් විදිහට වැඩ කරනවා. ඊළඟ චමින්ද විජේරත්න. ඇය ජේෂ්ඨ භූවිද්‍යාඥයෙක් හැටියට වැඩ කරනවා. මම දැනගන්න කැමතියි මෙම හතර දෙනාගේ වැඩ තහනම් කිරීම කරීමයි. එකක් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ මාණ්ඩික නිලධාරීන්ගේ වින බලධාරියා නෙවෙයි. වින බලධාරියා කවුද? සභාපතිවරයා. ඒ නිසා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලයක් නැහැ. ඔවුන්ගේ වැඩ තහනම් කරන්න. දෙක මෙතෙක් භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ මෙම ආයතනී කවරෝ කෙනෙක්ගේ වැඩ තහනමකට භාජනය කරා නම් ඒට අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියක් තිබෙනවා. මේකට කිසිසේත්ම අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියක් නැහැ. ඊළඟ ගත්තොත් ඕනෑම වැඩ තහනම් කිරීමට අදාළ වෙන පරිදි මූලික පරීක්ෂණයක් තිබෙනවා. හැබැයි මේකට මූලික පරීක්ෂණයක් සිදු වෙලත් නැහැ. අනිත් එක ගත්තොත් වෘත්ති සමිති ව්‍යාපාරයක් හැටියට තමන්ට අදාස් ඉදිරිපත් කිරීමේ අයිතිය තිබෙනවා. මෙසේ තිබියදී මෙම නිලධාරීන්ගේ වැඩ තහනම් කළේ ඇයි කියලා අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවට කියන්න ඕන. අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන් විනයපාලකවරයා නෙවෙයි මාණ්ඩලික නිලධාරීන්ගේ ඔවුන් නීත්‍යානුකූල වෘත්ති සමිති ව්‍යාපාරය ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරේ මූලික පරීක්ෂණයක් නැතුව වැඩ තහනම් කරන්නේ කොහොමද? මේක කිසිසේත්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉන්නේ නැති කූඩුවේ. ඔගේ පෞද්ගලික බූදලයක් නොවන බව මතක තියාගන්න. මං කියන්නම් එයා පෞද්ගලික බූදලයකට මේ කටයුතු කරලා තිබෙන විදිය ගැන. ඒ නිසා අමාත්‍යවරයා ඒක පිළිබඳව පිළිතුරක් ලබා දෙන්න ඕන පාර්ලිමේන්තුවට.